වාඩිල මේ ගැන අපව කතා කර යුතුයි. අපිට පිටේදී ලකුණු රැස් කරන්න තිබ්බක් මං හිතනවා ඒක ලොකු පීඩනයක් වෙයි කියලා. අපිට තියෙන ලකුණු ප්‍රමාණය අපි පරිස්සමෙන් රැක ගන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් පීඩනයක් එල්ල කරන්න ඕනේ. පකිස්තාන පිටකරුවන්ට කඩළු ලබා ගන්න අපිට තව කඩළු දෙකක් තුනක් ලබා ගන්න පුළුවන් නම් හෙට උදේ වැඩි ලකුණු ප්‍රමාණයක් ඒගොල්ලන්ට ලබා දෙන්නේ නැතිව මම හිතනවා ඒක ලොකු පීඩනයක් වෙයි කියලා පකිස්තාන පිටකරුවන්ට. මොකද උඩ මැද පෙළ පිටකරුවන් තව කඩළු තුනක් ලබා ගත්තොත් ඒගොල්ලන්ගේ මිඩල් ඕඩර් ලේට් මිඩල් ඕඩර් එකට අපි යනවා. ඊට පස්සේ කඩුල්ලේ හතරවෙනි දවසේ දල් කැවීමක් තිබ්බොත් මම හිතනවා ඒක අපිට වාසි වෙයි කියලා. මං හිතුව අපි බැට් කරන වෙලාවේ අද උදේවරුවේ ඉඳන් තනතුරු හොඳට තිබ්බා. එහෙම ලොකු ටර්න් එකක් තිබ්බෙත් නැහැ. පොඩි අනීවන් ගතියක් තිබ්බා. ඒ වුණාට එහෙම ලොකු ත්‍රෙඩ් එකක් තිබ්බේ නැහැ විකට් එකේ. හැබැයි මං හිතුව අපි දෙවෙනි ඉනිමේ අපිට මීට වැඩි ලකුණු රැස් කරන්න තිබ්බා කියලා. අපේ පිටිකරුවන් මීට වැඩි හොඳට ක්‍රීඩා කරලා තිබ්බා නම් අපිට තව ලකුණු අඩුම ගාන ලකුණු 100ක්වත් රැස් කරන්න තිබ්බා. මගේ ඔළුවේ මං හිතාගෙන හිටියේ අඩුම ගානේ පන්දුවර 120ක්වත් අපි පන්දුවට පහර ඕනේ අපි හොඳ තත්ත්වයකට එන්න නම් මේ ටෙස්ට් තරඟයේ. මොකද එතකොට තමයි අපිට අඩුම ගානේ ලකුණු 240කට වැඩි ප්‍රමාණයක් හඹා යන්න පකිස්තාන් පිළට ලබා දෙන්න වෙන්නේ. මොකද එහෙම වුණොත් එහෙම අපිට පන්දුවර 60ක් 70ක් ඇතුළත ඒ ලකුණු ප්‍රමාණය ඩිෆෙන්ඩ් කරන්න අවස්ථාවක් හම්බුනොත් මම හිතනවා මේ ටෙස්ට් මැච් එක ඉතාමත් අපිට අපේ පැත්තට ගොඩක් වාසි වෙයි කියලා. නමුත් එහෙම වුණ නැහැ. ඒ හින්දා මේ තියෙන ලකුණු ප්‍රමාණය උඩත් අපි දැන් අන්තිම සෙෂන් එකේ දැක්කා අපේ ස්පින් එකට ටිකක් විකට් එක හෙල්ප් වෙන ගතියක් තිබ්බා. ඉතින් ඒ හින්දා මම හිතනවා හෙට උදේ ඇවිල්ලා අපි හොඳ දේවල් කරොත් හොඳ ඒරියාස් වල බෝල් කරලා අපිට තව කඩළු තුනක් මෙතන ලබා ගන්න පුළුවන් නම් පුළුවන් තරම් අඩු ලකුණු ගන්නට හොඳ තරඟයක් වෙයි කියලා හිතමු. ඔව් අපි කතා කරලා තියෙනවා මේ ගැන. අපි ගොඩක් වෙලාවට ඒකේ වගකීම කඩු රකින්නටයි නායකයටයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි අන්තිම මේ තරඟය තුළ ගත්ත රිවියුස් ටික අපිට අපේ පැත්තට ගියේ නැහැ. අපි අද තරඟයෙන් පසුව මම හිතන්නේ අපි වාඩි වෙලා මේ ගැන ආපහු කතා කර යුතුයි. මොකද ටෙස්ට් මැච් එක කඩුළු තුනක් ලබා ගත්තේ අපේ රිවියුස් ටික ඉවරනොත් එහෙම අපිට සෑහෙන එක පාඩුවක් වෙනවා තරඟ ඉදිරියට යද්දී.